නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සමා සම්බුද්දස්ස පනචපරං දිිකවේභිකු ඉම මේේභකායන් යතා ටිතං යතා පනිහිතං, ධාතු සෝ පච්චවක්කති අටීමස්මින් කායේ පටවිධාතු ආපෝධාතු තේජෝධාතු වායෝධාතුති සියතාපිභිකවේදක්කෝ ගෝඝාතකෝවා ගෝඝාතකන්තේවාසීවා ගාවිං වදිත්වා චාතුම්මහා පතේබිල සෝවි. පටිවිभජිත්වා නිසිනුවස්ස ඒව මේවකෝභිකවේබික්කු ඉමවකායං යතා ঠිතං යතා පනිහිතං ධාතු සෝ පච්ච्यති අತමස්මං කායේ පටවිධාතු ආපෝධාතු තේජෝධාතු වායෝධාතුතිී ඉති අජ්ජත්තංවා කායේ කායනු පස්සී විහෙරති බහිද්ධවා කායේ කායානු පස්සී විහෙරති අ්ජත්ත බහිද්ධවා කායේ කායානු පස්සී විහෙරති සමුදය ධම්මානු පස්සීවා කායස්මින් විහෙරති වයදම්මානු පස්සීවා කායස්මින් විහෙරති සමුදය වයධම්මානු පස්සීවා කායස්මින් විහෙරති, අත්තිිකායෝතිවා පනස්සසති පච්චුපට්ठිතා හෝති, යාාවදේවඥානමත්තාය පටිසතිමත්තාය අනිසිතෝච විහරති නචකින්චිලෝකයේ උපාධඇති, ඒවම්පිකෝ භිකවේභික්කු කාායේ කායානු පස්සී විහෙරතිී. සදධාවන්ත කාරුණක පින්වතුනි සතිපට්ඨාන සූත්‍රය අරමුණු කරගැනිමින් දේශනාරග සූත්‍රදේශනා මාලාවේ තවත් එක් සූත්‍රදේශනාවක් සඳහා ශ්‍රවණය කිීම තවත් එ කොටසක්්‍රවණය කිරීම සඳහායි මේ පිවතුුණාද සුදානම් වන්නේ. මමහැමදාම මතක් කරනවා සූත්‍ර දේශනා මාලාව මනැත්තන් මසූත්‍රයේ විතර කරගයන ක්‍රමවේදය අනුම අපිදේශනා කර ධර්ම දේශනාව කීවින එකද කියලා. මේ සමස්ත දේශනාමාලාවේ මේ එකසිය හත්තනි දේශනාවයි. එවගේම සතිපට්ඨාන සූත්‍රවය ආරම්භ කරලා සතිපට්ඨාන සූත්‍රයට අදාළව මේ සකච්ඡා කරන්නේ දාට වන සූත්‍ර දේශනාවයි වොටසයි. මේ දේශනාව ප්‍රධාන අරමුණ අධීරෙන් අධියර ඉතා නිවැරදිව පැහැදිලිව සතිපට්හාන සූත්‍රයේ අඩංගුවෙන කරුණු විග්‍රහ කිරීමයි. සතිපටටහන සූත්‍රයේ අඩංුවන්න කාරණ එක එක විග්‍රහ කරගන යනකොට මේ අයට ඒ අනුසාරයෙන් පුොළුහන් ඒ කරුණු පුරුදු කරන්න ප්‍රගුණ කරන්න පුොහුණු කරන්න තම ඇත්තරම වටනනාම රණය බාට පත්වය ධර්මය කියන එක මඟෙදත් කතා කලාගේ සති ඉගනීම පමණක්ම ප්‍රමාණවත් න ඉගනීමත්්‍ය වශ්‍යයි හැබයි පමණක් ප්‍රමාණවත් න පුහුණු කරන්න සති පට්හානය ඇත්තරම තියෙන සංකල්පය අපට පුහුණු කරන්න පහස සංකල්ප ගණනාවක් කියරන්නේ පහසුවගේ පුහුණුවට යොමු එන්න පුළුව පහස වගේ පුහුණුට යෙදෙන්න්න පුළුව සතිපට්සහනය තුළ යොමුවෙන්න පුළුහන් කාරණය තමයි අප හැමලේම දියුණ කරන්නට ඕනේ වෙ මෙහිදී වී දයනය කරගන ආවා ආනාපාන සති භාවනාව සිද්ධ කරන්නේ කොහොමද කිය ඒවගේ ම කතා කරගන ආවා ඉරයාාපතය අසුභයාදී භාාවන සම්පජා දී භාවන සිද්ධ කරනාකා ්‍ර භාවා පරමස්ථාන වශයෙන් ගත්තොත් අපි දැන් හතර කතා කළ තියෙන. බර භාවනා කරන්න ඕනනම් ඒ කර්මස්ථාන ඉත්තා පැහැදිල විග්‍රහ කරලා තිය නැවත ගිහිල දේශනාහන්න පුළුවන් ආනාපාන සතිය ඒ වගේ අප කතා කරා අනාපනති වීර්ගුව කතා කර කොටසිං කොටස. ඉරිියාපතය කරන හැටි කතා කළ සම්පජන්ඒ වන්න හැටි කතාක්ළ ඉලට අසුබි වන්න හටි අපි සති දෙ එකක් හෝතුනට කාලයක් පීරද වශයයවා සාකච්ඡා කළ ख करस्थाने अल කर्मस्थान पा කथाखता अ मा सिकार बावना अ लाइपा भावना कर सिकार ह बावना ना තම खाय පට වයා පෝතය වාය වසෙන්වෙවෙ අපේ කයේ ඇත්ත ස්වභාව බල එක තමයිමතරදි කර अ මේක පදගතාර්ථ වලට ගයුත් පනජපරම් භික්වේ බික්කු ඉම මේකායන් याතාා තාක් याතා පන හිතා යම් කි භික්ෂුවක් නවත් තවත් බභාවනාවක් වශයෙන් අරබතර නම තමන්ගේ खाයන යම් සේද තියන්නේ යම් සේද පිහිටවල තියෙන්නේ. ඒ තියෙන කය. එතුර මෙතර මේ යථටිතන් ඇතා පනහිතන් කියන එක එනවාර ඉරයාපතය වගේ ඉස්සරලාපි කයේ කය ස්වභවි බලන්න මොනවගේද මගේ කය.ගේ කය මොනවගේ ස්ොභාවයකින්ද තියෙන්ෙන එල බලනවා. බල්ල ඒ ඉරියවුවට අවධහනයමු කරලමකද කරන්නේ. මේ පටව්‍යාපෝතේජෝවායෝ ස්වභාවයන් වෙනවෙනම වෙනවෙනම බලනු. පෝතජෝ අයෝස්ුභාවටික බලනො මගේ කයේ තියෙන පටරි කටස් ආපෝොටස්යෝකොටස් සේජෝකටස් අදී වශයෙන් බලන මේ විදිහට බලනකොට යාට කය පිළිබඳද සත්වයෙක් පුද්ගලයෙක් වශයෙන් නොව කය හතියන හේතු බල ධර්ම වශයෙන් දහතුස්ුභාව වශයෙන් කයේ යතා ස්වභාවේ කයේ අභ්‍යන්තරයේ ස්වභාවේ ටික ටික වැටහෙන්න තේරෙන්න්න පටන්ගන්න. එක එකපාරවෙන එක නෙමේ අධේරෙන් අදර අදීරෙන් අදීර අපි අපේ හිත ශක්තිමත් කරගන්නකොට හිමින් හිමින් ටිකෙන් ටික අපිටක වැ්ටහෙන්න්න පටන් ගන්න සාමාන්‍යෙන් අපි අපේ දහතුස්වභව බැලුවත් මේ දහතු කියන එකත් එක් හොඳට තේරුම්ගන්න මොනවාද මේ දහතු ස්වභාව කිය ඹද හේතුව අපි දහතු ස්වභාවය වරදවා වටහගත් ොත් බාවනාව කරන්න බෑන ඉසල්ලාම දහතු හතර දැනගන්න මොවා ධාතු අතර පටවි ආපුවෝ තේජෝවායෝ එතකොට පටවි කියන වචනය කෙලිම් අපි පරිවර්තනය කරොත් සිංහලත පො පොලොව කියලා කියන සමහර අවස්ථාවල මේක පස් වශයෙන් හඳුලා දෙර පටවි කියන්නේ පොළොව එහමනම් පාශ පස් කියන වචනෙන් අපි දක්කොරු. තොට පටවි කියන්නේ පොලොව හෝ පටවිහෝ පාංශු කියන අර්ථකථනය අපි නැවතුනොත් එක වැරදිී සම්පූර්යෙන් වැරදිී. ඇද පටවි කියන්නේ පධාර්ථ ලක්ෂණය දෙයක් නෙමේ වරවා වටහග ඉන්නවා බොහෝට මේ පට්ටවිය පධාර්ථ ලක්ෂණයක් වශයෙන් නො දෙයක් වශෙන් එක වැරදි පදා පටවේ කියන්නේ පධාර්ථ ලක්ෂණයක් ස්ටිංහලෙන් කිවොත් පධර්ථයතිී ලක්ෂණයක්න දුොට මේකේ ස්වභාවේ තමයි තද ගටිය යම් කිසි දෙයක් බදැම දහතු කතරට දෙන්න දාන්න හේතුව යම් කිසි දෙයක් දිහා බලලා අපි කිව්වොත් මේක වෙනස් වෙනවා මේ මට්ටමට. නැවක නව දහතු කතා වෙන්නේ. මේ කාරණය මේ දේ මේ මට්ටමට වෙනස් වෙනවා. ඒ කාරණය ඒ මට්ටමට සිද්ධ වන්න වූ වෙනස්සවීම නිසා අපි ඒක අනිත්‍යයි කියලා කියන. තර වෙනස්ීීම අප දක්කුණව වෙනස් වෙලා වෙනස් වෙලා වෙනස් වෙලා වෙනස් වෙලා ගෙන යම්දක් වට පත්වවා ඒ නිසා? සාමාන්‍යෙන් අපි විවාහාරයතු අපි දකිනවා හැම දේව පස්සෙනවා කියන්නේ මනුස්සෙත් මැරුණ හම යාගේ මාන්ස ට ඇටකරු ටික දවසක පස් වෙලා යනවා. අපි කවුරට කෙනෙක් කිවෝ ඒ පස් වලින් තමයි හවල්ද හැවි පස්සලින් තමයි ගලක් නිර්මාණයවෙෙන් ඒ පසලින් තමයි මේ අහවල් මැනිික් දියමන්ති නිර්මාණයෙන්ට අපි කිවෝත් අපි මරණයට පත්වලා ගලක් වෙන අප මරණයට පත් වෙලා දියමන්තියක් වෙන ඒගේ අර්ථකදරට පියන්න ඉගන් අපි කතාගරත් ආපෝකයන්නේ වතුර කියලා අපි මරණයට පත් වෙලා පතුර වෙලා වතුරදි ගහගන ගිහිල්ල වතුර මේ ගංඟාවල්දිගේ අපේ තින ඇගේ ජලත රනය අමටමක් ඒ ටිකයි අයින්නලක් ඒවා පොලොට රාගන උල්පත්වලින් ඇවිල් ගඟවල්දිගේ කියෙන මුදර අප මුදධයාවලගත් මේ මහද තමයි අපි කවදහරරි මුහද තමයි වෙන්න කියලා එක. ය ථර්ථවාදී ප්‍රකාශයක් නෙවෙ බුදුරන් වහන්සේ ඒ මට්ටමට යන්න කියල අපිට කිවවෙන්නේ බුදුරන්ස පෙන්න ලඳදුන්නේ මේ කයදිහා බලන්ද මේ කයේ තියෙන ස්වභහාව දිහා බලන්න මොකක්ද මේ කයේ තිය ස්වභාවය කොයි වගේ මේ දහතු තියෙන මොනවගේ දහද්ද තියන කොහොම දෙක තියෙන් ඒක දිහා බල තීරණය කරන්න මේක හැමදාම් පවති රවත් චරයි කට පටවී කිය ලකිවවේ තද ගතිය දෘඩස්වභාවේ තද ගතිය පටවි කියන දහතුව පට කියන ලක්ෂණයහි තද දරඩ ගතියය බට පරිවර්නය වැලවුවත් සහරලාට බැලුත් සහ පරිවර්තුර දක්ලතව සහර වගෙන සමහර වගේ පටවි හතුක කියන ැන්ක්වල වරහන් ඇතුළේ තද ගතිී කියළම දල්තය එක හරි පටවි කියන්නේ දෙයක් නෙමේ පෘතුියය හෝ පස් හෝ යක්ට විකන තද ගත අපේ තියන තද ස්වභහවේනේ තද ස්වභාගෙන හිතේ ොද ස්ුභයන කායේ ඇට සැකිල්ලේ මාන්සපේෂි වලතියන තදගතී. ද මනුස්සේගේ සැර්රේදය බැලුහම අපිට පේනවා බහුතරයක් මේ පටවිකොට ස්තේනවා කියන ද විශේෂය අපි බැලුහම ධාතුමනසි කාරය සත පටහන කොට සරම් බලන්න මේක මමුල්ටික කතා කරන්නේ කයේ තමන්ගේ තමන්ගේ කයේ තියන පටවි්‍යආාපෝතේජෝ ගෑන් අත්ි මස්මින් කායේ පටව ආපෝතේජෝවාය හැමයින්න. හැබයි ලෝකෙම ලෝකෙත් මෙ තමයි ති ෝකෙ දිහා බැලුවොත් පැහැදිලිව මේ කියන මේ පටවි ආපෝතේ ජෝවායෝ කියන මේ ලක්ෂණටික මේකේ දකින්න තියනවා. ලෝක අපට ඕන උදාහරණයක් කරම් පෙන්නන්න ඕනම දෙක පොන මුදාහරණයක් කරම් පෙන්න්න මෙ මේ හවල් දේ මොකක්ද කියලා අපට කියම්ලවා ඒදේ අයිති පට විධාතුට අමේද අයිති අප උදහතු මේ දේ අයිති වාය උදහත්තුර දවශෙන් දහත්ස්භාවය කියන පුුුණා. අපි බැලුවත්ත හෙම අපේ ලෝකෙ දිහා අපට ලෝකයේ සියලුම දේවල් මේ දහතුවලට ලක්කන්න දක්කරන්න පුළහන් නිසා. අපිට පොදු මුරුදු අදහස්සකට එකතු වෙන්න එක වෙන්න පුළුහන් මේ ලෝක හැම දෙයක්ව පට ව්‍යාපෝදයජු අයෝක. රඒක එකම මේ හැමබදේ අපි ලැන් මේ සති පටහනය හරහ කරන්ඩ හදන්නේ අපිද ඉස්සහ ටිෙන ගන්න නොමේ අපි කායගත් හමකායේ තියෙනවා පටපිකොටස් විසක්තියනවා අපපකොටස් දොර හක්තියනවාට පස්සේ. දන්ග ම දෝක මතගේ වායකොටස් තිනවා ට පස්සේ තේජෝකොටස්තිනවයදිරවීම දැවිම් වගේ දේවල් ඒවගේ කොටස් වශෙන් අපි වෙන්කරනවාම මේ දහතුවලට මුළු කයම තියන ස්වභාවයන් කයම තියෙන දේවල්ික හැබ ඒ ඒත් එක්ක අපි දන්නව තේරුන් ගන්නවා ලෝකයේ අපේ යම්දේකට ඇලීමක් තිෙනවන අපි යම්දේකට අපේ කැමැත්තක් තියෙනවාවා ඇලම් කැමැත් ඒ බැඳී යාම සිද්ධවෙලා තියෙන්නේ අපි ඒ දේවල් අපි දරාගණන්න සං්ඥාවල් හරහාගත්ත නිසා අපි දරාගනන සංඥාව අයින් කරලා ප්‍රකෘති රූපය දිහා බැලුත් අප ගන්න නෑ සම ආසා අල ඉන්න දේවල් අතාරින අපි එක ප්‍රකෘති දි වැැලුත් දැ ඉන්න මට මෙහට සහල් අපිට එක එච්චර ප්‍රායගු නොවෙන්න පුළුවන් හැබැවුණට ප්‍රකෘතිය දිහා බැලුවොත් එක තමයි නිවැරදි තීර. ප්‍රකෘතිය දිහා බැලුවොත් එක තමයි නිවැරදි කාරණය. ප්‍රකෘතිය දිහා බැලුවොත් අපිට ඇලෙන්න්නට සාධක තිබුණට අපට විවිධාකාරයේ එකතුවෙන්ට සාධක තිබුණට මේ ප්‍රකෘතිය දි බලොත් අපට පේෙනවා ඇලෙන්ඩ තියන එකතුවෙන්ට තින විවිධාකාරයේ සාධක සියල්ල දහතුවල එකතුවක් හැමදේම දහතුනය කිය අපි කියන් කතා සතන මහා දහතුූ කිය ගතාවක් අපි විදශනා කර්මස්ථානය පයගෙන ගත්තා ස්කන්ධ ආයතන දහතු කියලම දහතු ස්වභාව අපේ අභ්‍යන්තර ස්වභාවයක් ප වශ අපි තේරුම් ගත්ත ලෝකයේ නිර්මාණය වෙලා තියන මූලික මූලේ වශයෙන් අපි දතු පදාර්තය මූලි මූලේ වශයන අපි තේරුට නාමරපයක නොට රප ලකවේ පට ්‍යාපෝතේ ජවායු. නාාකාස ආකාස දහතු එකතු කර වි්ඥාන ගැන නම කොටසේ ඉට පස වන ගන්දර සෝජාදී වශය අපි දහතු රූපකාන්්ඩේ කතාර රූප කොටස් සින කතාර. ත නාම කොටස ගත්හම විඤ්ඥාන ත මාරස. ත මේ කියන රූප කොට සෙහමනත්තං, නාම රූප දෙකගේ රූප කියනකොට සැත්තටම නියෝජනය කරන්නේ මේ පටබියාපොත්තේ චවා. ත රඔබටට මනසක් පේ නෑ තව කෙන හැට මනසතේ නෑ ඔබේ හට ඇස කන නාසේ දියශරීරය කියනු ටිකට මනසාරමුණු නෙමෑ. මේ මටටමත් මේ මට්ටමලුත් මනසර නසාරමුණ නැෑ පින්න මට්ට මේ තකොට එහනම් මේ ඇස කන නාසේ දියශරීරය ටිකෙන් ගන්න ඔක්කෝම මේ ලබාගන්නා තොරතුරු අරමුණු එසියල්ලමනාද. නිවාරෙන් දහතු හෝ දහතුවල බියුත් පන්න කාරණ. න්න ඕක හරි වැදගත්. හැමදේම දහතු කියන සංකල්පේට එන කොට අපි සමහල්ලාට තර හැමදේම දහතු වන්න කොමද. ශබ්දය පටව්‍යආාපෝතයේජවාය හතර මොක්කද කිය අහන්න පුළුවන් සසාධාරණ. ඇත්තරමන ඒයි නිර්නාාය වචනෙන් හැක දෙෙෙ දහතු සහ දහතුන්ගෙන් බියුත් පන්න කරණ ියුත් පන්න කරණා කියන්නේ දහතු දහතු ගැටීමෙන් හටගන්න වූ දෙයක් වෙත්නම් ඒක එතකොට ශබ්දය ඇතුළත් කරන්න පුළුවන් වර්න වනට තතුත්ර පල දෂශ්ිකශෙන් වර්නය වන්න තිබට අපිට වර්ණනයක්ත් ඇතුළත් කරන්න පුළුවන් දහතු දහතු ගැටීමෙන් හටගන්නා දෙයක් වශි.ඒ වගේම වර්ණය යම් දහත්තුවක සුරූප ලක්ෂණ වශනුතිය එතකොට අපදක් ශද්දය දිහාහ බැලූ සබ්දය කියන එක හට ගන්නේ යම් දහතු දෙක ගැටල වාතේ වාදේ ගැටනරො දම කතාගරු ශද්දේ මෙතන ඉන්නට හැනකොට හැනි කොමන්තර් ජල හර හන්න එනේ මෙතන වාඩ වෙලා ඉවන කොරට මේ වෙලාව ඒ කෙනට ඇහෙන්නේ මේ පිට වෙන ශබ්දය මේ වායෝධ හතුව සහ උගුරතින සොරතන්ත්‍ර කියන පටවිද හතුව එකතු වෙලා තමයි මේ ශබ්දය නිපද වෙලා එන්නේ ත මේක පටවි සහ වායෝධ හතු දෙක ගැටීම හැබැ වනට මේකට ආපෝසහ තේජෝධ හතුවේ සහයෝගයක් නැද්ද ඒත් නැත්ති නෑ එහෙමත් තියෙනම කොද හේතුව දැ අපිතම අපේ සොරතන්ත්‍ර වේල්ලා තිබ්බොත් මේ තියෙන මට්ට මේ ආපෝධ හතු නැතුව වේල්ලා තිබොත්හම කතා කරන්න ැ මේ ශබ්දය උපදින්නනෑ හොන්ඳරම වේලුණොත් මේ ශබ්දය වෙනස්සනු. ඊට පස්සේ පිහිතුවුවො තත් බැලුවොත් එහෙම රස්නය අඩු වෙලා හෝ වැඩි වෙලා හෝ තිබ්බොත්සොර තන්ත්‍රවල රස්නය තේජෝ ගුණේ අඩු හෝ වැඩි හෝ වෙලා තිබ්බොත් ඒත් මේ ශබ්දය වෙනස් අපිට මේ ශබ්දය රැත්ත්‍රරම සතර දහතුවම යෙදෙනවා කියන්න පුළුවවා එකක මෙම ලස්සනට නිවැරදිව කරුණු කරුණා ගලබපද හිතත් බල්පාන දෙෙහින්දා ඒ ශබ්දයට නාම ධර්මයක් යම් බල්පෑමක් කරනවා හැබැයි අපි ප්‍රධානාශයෙන්ගත්ත ප්‍රපේනවා මේ ප්‍රධහන් දේ වෙන්නේ පෙනහල් වලින් එන වාතය උගුරේ තියන සොවතන්ත්‍රවල ගැටිලා ශබ්දයක් නිපද වනවා. ඒ ශබ්දය දිව කියන මොකේති දිවසහතුොල් කොටවල් කියන පටවිදහතුුවෙන් එටමට ශබ්දය වෙනස් කරලා ඇඩට ලබා දෙනවා. එහම ලබා දුන්නාමේ ඒ ශබ්දය තමයි අපේ කන්තය ක තමයි පටව්‍යආපතේජවායෝ ලක්ෂණය ගත් හම පටවිසහවායෝ ගැතීමෙන් හටගන්නව දේශය අපිට තර සබ්දය පිරකෝනතක් පෙන්ඩ පුලුව අප පට පට ගටීම ශබද හට ගන්නවා පටව ආපෝ ගැටීමෙන් ශබ්ද හරගන්නවා හ. අප වායෝ ැටීමක් ශබ්දහට ගන්න පුළුව එක විදි ඒ කොහොම ඕනත් ධාතුවන්ගේ ගැටීම ශබ්දය වශයෙන්ත් දැන් ඔන්න අපට කෙනෙක් බයින දැන් කෙනෙක් බැන්න අහම ඔන්න අපි දහතු මනසිකාරය වඩන කෙනෙක් නම් එක ප්‍රායක භාගත මෙයා බයිනකොට කෙනෙක් අපි තරහා ගන්නවාද ඕන කරට බැන්නු අපට තරහන අපට න කවරුත් අපට බයින්නය ප්‍රශංසාස කර දාතුවන්සිිකාරය වන්නව නන් එකෙනා එතකොට ය හරිර වර්න්න කෙනෙක් නඟයා බයිනකොට එක ශබ්දයක්නේ ඒ ශබ්දය නිපදවල තියෙන්නේ යම් වාතකදම්භයක් සහ පටවිධාතුව ගැටීමේ හට ගත්ත වචනට එක ශබ්දති ගන්නේ එ එයට ඒ ශබ්දට කරාගන්න දෙයක්නෑ. කොටින් මේ ශබ්ද ටිකේ අර්ථය දුන්නේ තමම් වන බයින කෙනා ඒ බයින වචනව අර්ථයට කිය දිී යිනවොද නෑ. ි තමයි බැනුම් අහනකොට තීරණය කර මේ වචනය තේරුම නම් මේකැ මේ වචනය තේරුම නම් මේකයි අපි තමයි ඒ පීරණය සකස් කරගති අපි තමයි හදන්නේ එදකොට ඇත්තරමක්තරා විදිකට ගත්තොත් මේක අපේ ලොකු මුලාවක් අපි දහතුවල ගැටීම්වලට වටිනාකම් දීලා අපිම අපි ගෙන ගත්ත භාෂාවකින් අපි ගෙන ගත්ත ව්‍යාකරණයකින් අපි ශබ්ද ටිකට අර්ථ ටිකක් දීලා කවරුහට කෙනෙක් බැන්හ අපි දුක්වවා. එනම් වැරදතියන්නේ බයිනමිනිහගේ දහනක්පේද අහන අපේ. අපි තමයි භාෂාාවගෙන ගන ඒ භාෂායක වැරදි මේක හරි මෙහම කතාකොත් වැරදි මෙහම කතාකොත් හරි කියල හදා හදාගෙන අපි ඒක යොදාගන්නවා හරි වැරදි වශයෙන් බල ඉරපස අපි ඒ යොදාගනීම දකිනවා ඒ යොදා ගනීම හරහ අපි එක තාවර කරගන්නවා පේහිටම හෙම තමයි මේ එකකවෙන්න. ඒ ස්ථාවරත්තේ පදනම් වෙලා පි තව ස්සර හට යනවා ඊට පස්ස ඒක තවරුනාට පස කවුරගෙනෙක් ඒ අදාලටක කිව ගමන් තමතරහැ. ඒක වැරදි කියන අදහස නිසා එක පහත් කියන අදහස නිසා එක ග්‍රාමයක අදහස නිසයි මේක ත රි මේ වැරදි නැහැ ග්‍රාමය නැහැ මෙසේ පදනමට නැහැ කියලා දැනගත්තොත් එදාට මේ ප්‍රශ්න ශදවා. අවාසනාවකට අපේ මන සහෙම ක්‍රියාත්මක වෙන්නේ නෑ අපි හැම් වෙලේම හිටන්නේ මේක නිවරදී මේක මෙහම තමයි ක්සිද්ධ වෙන්නේ කියලම අපි හැම වෙලේම කල්පනාක එකයි මෙතන ප්‍රශ්නය එනිසා පිට ඊට වඩා වෙනස් ඊට වඩා දියුණු ඊටඩා ස්ථාවර අර්ථයකට භාවිතයකට යන්න නම් අපට පුළු හන්ඒ දහතු සස්වභා පිළිබඳ ැ වි ත රු තකට ලෝක හ තිරබ. හැමකට මයිති රසේ වෙනසක් වුණොත් ඒ දහතුෝල වෙනසක්න දහතුළ වෙනසා. රසේ වෙනසක් වුුණා කියලා දුකට හෝ සතුට හෝ පත්වනුත් ඒ වෙන්නන්නේ දහතෝල වෙනසක් නිසා. සුන්දේ ගඳයේ වෙනසක්ුණු එක දහතෝල වෙනසා. ඊට පස්සේ යම්මාකාරයක ස්වර්ශෂය වෙනසු එක දහතුල වෙනක් ේක විස්්ලේෂ්ණ කරන් යන්න. නක හිත බලන ොහමදවෙන්නන්නේ ඔබ හිර ලන්න ඔබ ඇසකර ාසේ දී සරය මනසට ප්‍රිය සහ අප්‍රිය අරමුණු එන්නවන එක භාවනා කරමස්ථානයක් විදිර කරන්න පුලන්නේ. ඒ ප්‍රිය අපප්‍රිය කියන බෙේදයවඔබ හදා ගත්තේ දහතුවෙෙන සවීමකින් ද නැද්දගල හල බල තමමු කල්පන කළ බලන්න ර තරබට තේරය මොහද වෙලාති ම ප්‍රියප්‍රිය කියන නිර්මායකයදන්න ප්‍රිය අපප්‍රියය කියන අප්‍රේ වනදයක් කකාහ නිර්නාය එන්නේ. අපි හදාගතදේකින්ද එ ඇත්තටම තියීම දේකන්ක ලැපිට තේරුම්ගන්න පුළුවන්කම ලැබෙන හ දැන් අපි බලමු මේක කතා කරන මේ එක දහතුවල ස්වභහාව ගැන් පලනක තමයි පටවි දහතු පටි දහතුව කියල කියන මන මික්දහතරගෙනනාව තද ගතිය වෙන කිසිම දෙයක් න තද ගතය යම් කිසි ස්තුුවක දගතය යුපතදයක් න මනුෂ රේ තියන කෙස්ලම් අද තදගත දේවල් බාහිත පරිසරේතියන තදගතයන් ගල ඔක්කෝ හැබැ මත දයාන සති පටාන සූත්‍රය කතා කරන අපි ගැන විතර ශරරය ගැන විතර කියව කයයටසිහ ප භාවනා කරනවා නම් කයට තමයි සිහ පිහිටවන් තිය. පරිසරේතියන හැමේකම විශ්ලේෂණය කරන්නේ එක භාවනාවේදන්නේ භාවනා විස්තර කරන්න ඉන්නේ. භානා විස්තර කරන්නේ. කය පිළිබඳව අපේ කය තුළ පටව්‍යාපෝතේජෝවායෝ කොයි ආකාරයෙන්ද පවතින්නේකයා විශලේෂණය කර ගැනීම ඉළඟට මේක දිහා බැලූ අපිට පේනවා කයේ ස්වභාවය කයේ ස්වභාවය බලනකින් අපි ඊට කලින් ම මේ බාහිරදේවලගෙන කතා කරන්නන්නේ හේතුවම පටවිද හත් වව ගැනට අවබෝධයක්ක්ක බාහිර ලෝකෙ ගත්තහම ගන වශයෙන් තියල් අප සිහලෙන් කතාකරත් ගන කියලා ඒක හැබැයි අරද ගනවැඩත් පුළුවන් ගණ ද්‍රෝවාජු කිය විද්‍යාත්ම විශලේෂණය මෙනම කදේක කෙනෙක් ක අහන ඇතුර ගනය අද්‍රෝව අතර මැදකටමොක්ද ගැනවගේ ප්‍රශ්න ඩක් නන න මේක හෙමම ඉරක් ගහල වෙන්කරණයක් නෙමේ තද ගතිය කියන්න ගතියට තමයි පටවී කියලා කිය. අපට යම්තාක් ඒදට තඳයි තඳ ගය හිත්ත දෙයක් කියලා දෙන්න පුහන උදාහක් නැක් ඒතාක්ඒ ගණයක් වශයෙන් පටයි වශෙන් ද පටවිය කියන එක ගත් හම් පටවයට සාමාන්‍යෙන් කියන එක ස්තටීර හැඩයක් කියලා කියන වචනට වඩා හැඩයක් තිෙන. ස්ටිල නොෙන්න්න පුළුවන් උදාහරයට අපි ගත්තුත් අපේ මාන්සපේෂයක් අරගන සතගේ මස් කෑල්ලක් කරන්ගත්තත් විවිධ තැන්වලේ මස්කෑල්ල තිබා විධ හැඩ ගන්නවනේ සමාල්ට මස් කෑල්ලක් කෙලින් අත තිබොත්් ක විද පැත්තර තිබොත්තකද ඒක මාන්සයන්ගේ සවභාව හැමතට හැඩේ කියන එක කියන තැනනු වෙනස්සනවා හැබේට ඒකට යම්මාකාරක ස්ත හැඩක් තියෙන එක තමයි ඇත්තටම එක වැගිල්ලා ගලාගෙන වැැ කියරලා ය න්නේ. එක තමයි අපි පටවි කියන සුරූප සවභාව හඳුනාගන්න පලවි ලක්ෂණ. තදගතිය ඒවගේ ස්තිර හැඩක් පවැත්මක්. තදගතින් යුක්තවීමත් තර ැඩයක් පැත්මත් තමයි අපි තේරුම් ගන්න පටවී කියලා කියලා කිය. තර මේ පටවිධාතුයේ මේ ලක්ෂණය කෙනෙ හරු තේරුන්ගත්තු හරිට අඳුනගත්ත ඒ කෙනාට පහසුවෙන් පටවිධාතුවයේ ස්වභාවය දකින්න පුළුවන් පහසුවෙන් දේවල්වල තදගතිය කියන එක දකින්න අත්දකින්න පුළුවන්. ඒ නිසාපට බාහිර පරිසරය තුළ ඒ වගේ ස්තිර හැඩ තල තියෙන ඒ හැඩේ හරහාය තවුරටත් වැගදී නොෑන මට මේ අවක් තියෙන න තොටඒක පටවිගිල දන්නවා ඒකමක යිස්තුලියන්නට බැරි එකක් වෙන්න මොකද ේතුව අපිට ඔය නිර්ණයග හොඳට ඕකෙන් අපි ඕඩෑ මාකාරයේ ඒ හැඩේ දෙයක් අරමුණ වෙනවාදය පටවයක් පශීදය පටවිදහතව. පටවිදවය ලක්ෂණය මොකක්ද රූපේ ලක්ෂණයම තමයි වහා සිද බිද යනු මේ ලෝකයේ සිලින්ද බිඳින්ද බැරි කිසිම පටවයක් නෑ කිසිට විදතුක් නෑැප මුතර ෝක සදල බිඳ ාඩු බැරි හැම පට විදහත්තු ලෝකයේ තියන තවදරටක් බිඳියන්න හැකි මුල්ද්‍රවය පවා ිඳීමට අපහසු මුල්ද්‍රවය පවා වෙන් වෙනස් වෙනස් ක්‍රමෝලිින් බිඳීමට වෙනස කිටීමේ හැකාවතිය නිසා ලෝක එහෙම අප තිය සසිියු මට්ටමට ඇ නැතුූ බැලුත් අප මට්ටමේ මේ ලෝකයේ විනාස කරලා නැති කරන්න බැරි කිසිම පටවක් කිසිම තදගතිය යුක්ත වූ වස්තුවක් මේ ලෝකෙන් නෑ. තර අපි ඔන්න දහතු සවභා ඇත්තික තරුම්ග ඒ එක තමයි දහතු සවභ ඇත්තක තරුම් ගන්න න ාවනාවට අපිට අවශ්‍යන කොටසේ තමයි ඒක පට විනල් යම් කිසි දෙයක් පටවි දහතුර තදගතින් ස්භාව දහතුරට අයිති නම් ඒආනිවායෙන් විනාශෙලා යන එකතයි මෙත අපේ හිතේ හොඳින් තැලපදියන් වෙන්ඩෝ හිතේ හොඳට එක පැරපදියන්ට නැත්තම්ේ හිතේ අදහස හි අපේ හිතෙන් අදහස ැහැත්ටවයනවාකො අප පටවි දහතුව කියනගේ ස්වභාවය හරිට අඳුරගත්තය නැත්තම්ඒහරි අපි දක්කේ නැත්තන් අපි අපේ මනස ලිට යන අදහස එනිසා අපි යමක් පටවිනං යම්මූ පට විද හතුව අනිත්‍ය වූ කාරණයක් වෙනස් වී යන කාරණයක් බව තේරුම් ගන්න පුළු. ආපෝදධ හතුව ගැත්තතාහම ග අපපෝධ හතුවය ස්භාව තේරුම් ගන්න පුළුවන් වැගිරෙන ස්වභභාවේ. දීරමය වැගිරෙන ස්භය වතුර නෙමේ පිංග්‍රීසින් ගත්තත් නය විතරන එලිමෙන් ගෝට එලිම කිය. ෙිම ෝටලි ෆාලිම කියලට ඒහෙදී අපි කතා කරාට මේ වචනින් ත්ෝට කියලා ඉංග්‍රීසි වචනය වනත් නේද නිවැරදිීම අර්ථකතනයන්න එමනි ඒ පාලියෙන් ගත් හම ආපෝ කියන වචනය වතුරටඒ භාවිතා කලාා වනාට ඒ වැගිරෙන ස්වභභාවේ ඕනම ද්‍රෝමය දෙයක් කියලා ගන්න පුලො එක ලික්පි් කියලා කියන කිය ඒවගේමට. කට තිික ගන පැක්තට බර ඔය පටල පැත්තර පොඩ්ඩක් බර තද කලිල්ලමේදරාවන තියෙන පුළො. එකත් හඳුර ගන්න අප අර කලින් ඉදිීර් නිර්ණයකින් පටවි දහතුේ දදුෘඩගතිය සහ යම් හැඩැ පැත්මන කාරණය වගේ මෙතන වැගිරෙන ගතිය සහ ඒ අදාළ කරන වස්තුව දමන්න වූ භාජනය ප්‍රමාණයට අදාළව යම් ඉඩක් ගන්න එක තමයි යම් හැඩයක් හදාගන්න දර ද්‍රාවනය ස්වභාවේ ඉන් ආපුක ධාතුවය ස්භාවේ තමයි භානයකර දැන් ම ඒදාන ප්‍රමාණයට සාපේක්ෂව භාගයන්නන්දානේ භාගයක් පිරිල්ලා ඒ බාගයේ හැඩට අදාළව හැදරු එ පිල්ලදීන ටිකට අදාළව විතරක් කැඩේ හැඩේ හදාගන්න ඇතුළේ ත අදාළව මට්ටමින් විතර එකක ඉන්හට ගනින්නේ ඊටම සැපිගත්තහම ගේ ස්වභාවේ රැගිරෙනවා ඒ වගේම රභාජනයේ හැඩේ ගන්නවා තියෙන ප්‍රමාණයට පමණක් මේක දිහා දැක්හමත් ලෝකෙ අපි දකිනවා අභ්‍යන්තරය මේ කලසොටු සෙම මුත්්‍රාදී දේවල්ති බාහිර ලෝකෙ දහ ැලුවත් ඒ දිහටම විධ වැැගිරනවෝ දේවල්ති අපි මේ බාහිර ලෝක අභ්‍යන්තර ලෝකෙත් වැැගරෙන දේවල්ලට යම්මාකාරකට කැමැත්තක් පෙහට ගන්න දැනුවත් හෝ නොදැනුවත්ව වි අපි කොන පොකොටස් අපේක දැන දැන වුණත් මේදේවල් නැතිවුණනත් මකද සරටේ පාත්තන්න බැරුව අප ඒකට එක් තරා විදික නැකවුට හදිසිය හරි හ දහඩියදා නැතුව ගියොත් ලොක ප්‍රශ් නැකේ ඒ නසනේ පතත්තෙර බේහත් කරන හමල ධඩිය දාන්න බේතක් පාගන්නත් බෙරන ඒ කියන්නේ අපිට මේ කුණ පොකොටස් කෙරහි පවා යම් ඇලීමක් කිය අප කොන පයිපනො පයිකිවට එට බහි ෝක ගත්තම නිවාරෙන් අපිට විවිධ ආකාරය විධ මට්නම්බල ආපෝදහතු අවශ්‍ය වෙනවා රාපෝධහතුවේ ස්වභාවය තමයික ඉරට වායෝදහතු හමාගන යන ස්වභාවයවායධතු ගතන් වයදහතුව හමාගන යන ස්වභාවිී යුක්තයි වැැගරින්න ස්තතිරහ ඩැක් දුර බවත්නය හමාගන යන ගතිී එකතමයි හමාගෙන ස භහරය කිය ලක්ිය එතකොට සමමාර් තැග දක්නම පට විදහතුර තද ගතය කියලලා කියනවා ආ පොදධහතුදුර දර්ම ගතිය කියලා කියනවාවායදහතුට බිහිදන ගතයල කියෙන කොම හරි විහිදන හමාගරන ඕනක් කියන පුළවා වාතය වගේ ලක්ෂන්නේ ඒක මොකද ඒක භාජනයකට දැම්මොත් එම මුලු භාජනය පුරාරයක එකතම ඒක ලක්ෂණ. අර ආපෝධහතුනන් තියෙන ප්‍රමාණයට අදාළ හැඩයක් ගත්ත මෙතන නෑ එතන මුලු භාජනය පුරා පැතිරෙනවා. එක තමයි පට විදහතු වේ එකතන වායෝධහතුවේ සවභාව වශයෙන් පෙන්ටල තියෙන්. විහිදෙන ගතිය පැතිරෙන ගතිය ප්‍රධාන වශයෙන් හමාවෙන ගති. තරපි වායදහතු අභ්‍යන්තර ාහිරක කොහර දක්කොත් රුද්දන්ගමවාතාදගමවාතා අදීවශයෙන් අ්‍යන්තර බාහිර දැක්කත් අපිට තියනෙන වාදේ. මේක වායෝ දහතවේ ස්වභාවයක් මේකතමයි වායෝදහතු වාදතුව හමන් යනවා තේරුම් ගන්නවා වියම් කිසි දෙයක් පටරයාාපෝ වායෝවලට අයිතිනම් මේ පැහැදිලිව නිත්‍ය වශයෙන් පවතිල් නෑ මේක විනාස් වෙලා වෙනස් වෙලායනවා ඉළඟට තේජෝදහතු රස්නය සීතර දැි දහතුවක් වශයෙන්ර මුල් තුනටම වඩා මේ තේජෝ දහතු වඩා වෙනස්. ට පටව ආපෝති වායොතුන පෙන්නන්න පුළු හන් යම් මට්ටමකට ය මුදාහරණ සහිතව. අ ඒකට එක ලක්ෂණ ඒක ලක්ෂණ තින කියන්නේ දැඩි නම් දැඩි නැත්තන්න්නෑ දැඩි නැත්තන් එක දීරව වශෙන්හ වායවශ නැත්තන් දුරුඩයි. දීරනන් දීර නැත්තන් වාය නැත්තන්ක දුරට. දීරට ඇතට වැම රස් මේ අපි තේජෝදහතු ගත්තන් තේජෝද ලක්ෂණ තමා තින් උනුසම සහසසිල්තල. ස්භාවය ගත් හම හැඩක් තලයක් මොනවත් අරවිදිරකයන් රඳු බැෑ. තේජෝ කියලා කියන්න උණුසුම සහ සීතල උනාාට අපි තේජෝ කියලා විතරක් ඇයි පාවිච්චි කරන්න බොහෝතන් වල මේ උෂ්නත්වය උෂ්නය කියලා දැක්ව උුණුගතය කියලා කියන ඇයි මේ රස්නය කියන විතරක් පාච්චි කරන්නට මේකටරස්නය සහ සීතල දෙක මෙන්න නැත්තේ එකට හේතුව තමයි සීතල කියන්නේ රස්නේම අඩුකමක් එක කවරට ප්‍රතික්ෂප කරනම උදාහරණයක් කියන්න ප්‍රශ්නේම අඩුකමක් සීතලකට හේතුව දැන් ඔන්න යම් ආකාරයක අඩු ෂ්ණත්ව ඇ තියෙන අප එතමක සෙල්සිය සංසක පහක දහයක උෂ්ණත්වය තියෙනවා. තැමේ පහය දහයේ උෂ්ණත්වය දැක්කමත් මේකට කවධහර රස්නයක නව කවරහරිති සේ සසකහර වස්නයක න යඇඋතුරු අර්ද ගෝලය ජීවත්තන ක උතුරවඩ ගරන උතුර උතුර දරය උතර දරවේ ජීවත්තන ඒ අයට ති සේ සංසක පහ වගේක ්‍රශ්නය කියයන් හේතුවක් නෑ අපි ගත්ත ත අපේ හැදිලුව කියනවා අඩ ෂ්නත්වයක් එකට බිින්දුවට එකට අදා ෂ්නත් ආසාන ෂ්නත්යක් ව අපි කියෙනවා හරි සිීතල කවදවත් උෂ්ණය කියන්නේ න හැබැ ඒ සීතල තව අඩු කරන්න තුලඒ ර එන්න හිත අඩු කරන්න තර අපි කියවා රදාායක සීදල ෂ්ටක්ත සීත මහ සීතල ඒත් ්‍රස්නය ගඳන රශන කියන්නේ එක තවඩු කරනු න තිහට විතර ඒ නං යමක් අඩු වෙනකොට තමයි මේ අඩුඇී යන්න අපි උෂ්න සීතලකල සාපේක්ෂමින්ම කදා ගත්තට අඩුුවෙන සාධකය තමයි තාපය අන්න හෙනම් බා තතාගතයන් වහන්සේ ඒකාලේ දේශනාගලත මේ අඩුවෙන සාධක දෙක් නෑ සීතල කියලා සාධකයක් ඇවිල්ලා උෂ්ණ කියන සාධකයේ අයිංකරලදානකක් නෙමවෙ මේ උෂ්නය තාපය කියන සාධකයම අඩුවෙලා අඩු වෙලා අඩුවෙලා අඩුවෙලා අඩුව මේ අනන්තය දක්වා යන්න බලුවන්ට තාපේ අඩුවක් ඉවර නැ ොදා යන ඇනන්න තාවිටර එක ක අඩු කරෙහි ඇන් ලඩු අපට සංකල්පවිවශයෙන් පයකෝෂ හේ සකල්ප වශයෙන් ර ඒ හින්දා පිට මේක පේම තින කාරමේ දහ බැලුහම දුරන් වහන්සේ මේ තේජෝ දහතුව කියලා පෙන්නන්නේ ඔය හැම වස්තුවක් තුලම තියෙන ඊට අදාළ කරන තාපය ෂ්නත්තය හැම එක තියෙනවා එක අඩු කරන්න අඩු කරන්න එක ස්වභාවස්වරූප සම්පූර්ණය වෙනස්වා එක වැඩි කරන්න වැඩි කරන්නවෙෙනස් හැම එකකටම හැමකාරණ එකට ව ස්වභාවික තත්තයට සිතීම සඳහාවශකන යම් තාපයක් තියෙනවා එක තේ යෝද්ධහත්වයි තැන් ඕෝක අපිේ අනිත්තෙවර නැද්ද ඒටත් තියෙනවා අනිත්තේ වගේ තියෙන පටවි ලක්ෂණ අඩවැඩිකරොත් ඒව දීරබවට හෝ වාතේ බඩු පත්වෙෙල පුළුව සමමාර්දවල තින අපිටිබන්න්නමක් කරබර ටිබඳම රත් කරහම පට වශයති ඉටිබඳම වභාවේ තියෙන ස්වභායක අපේ සාමාන්‍යෂ්ණත්වය ඉටින්ඳම ගනයක්ත අප එක සරකනවා පටවි වශය ඉටිබන්ධමක් රත්කරහම එක දියවේරවා. ත රත්තුරත්තික ශ් යෙන් දර අපට ෂ්ණත්තය කියෙන සාදකගේ හෙමේ කරලලා පටවිදධහතුව සුරූප හෙමේ කරන පුළුව පටවිදහතු පටවිදාහතු එකට අතුරල්ලල තජෝද තේජදහතුව හදන්න පුළුව. සමරාස්ථාල පටවිධහතුව සහ වායදහතුව ගැටල තේද ද පු යම් ආකාරයක යම් ආකාරයේ ආපෝසහ වායෝහෝ පෝහට න ත ජ හ කන්න ළ. එනිසා මේ අදාළ කරන හට ගැනීම අදාල කරන මේ දහත ස්වභහාවයන්ගේ නිර්ණයක තීරණය කරන්නේ අන්නේ වගේ කාරමයක්. එනිසා පිට ඊට අදාළ කරන මූලේ ගභේෂණය කර ගැනීම සඳහා වැස සාධක එය අනු නිර්මාණය නයන තේරුම් ගන්න පුළහම ලැබන. තොට තේජෝ දහතුවගේ ලකිේ අන්නේ වගේ උෂ්නය සීතල කියන ලක්ෂණය හේතු කරවන ඇතිකරවන තාපය ං ෂ්ණය නම් වූ සාධක එක තමයි තේජෝ ති මේ දේවල් වෙනස් වනොත් ැ නිකමට බලන්නක මනුස්සෙද්දිහා මනුස්සේගේ පටප ආපෝතේජෝවායෝ මේ මහිතන නූලට සමවරයලා තියෙන් එතන්ඳක මේ නූල එහෙම වුණ නූලක සම්බර්ලතින අපි අපේ ශරීරයේ පටපි ආපෝතේජෝවාය එක් නූලට සම්බර ලති චුප්ක් කහෙම වනොත් තිර න නුලට සම්බර්ග ලතිේ චුක්්තක් හෙම ොතිර ආගේ නිසා මේදේවැල්ගෙන හොඳ සැලකිල්ලකින් අප ඉන්නට ඕනේ මොද හේතුර උෂ්නත්වේ අංශක කිහිපයක් වැඩි වෙලා තිබ්බොත් මරණයට පත්වෙන්න්න බවා පුුලු සමහර කොටස්වල තදගතයේ වැඩිවුණොත් මරණයට පත්වවෙෙන්න්න පුළුව සමහර කොටස් වල දීර ගති වැඩියුණු මරණයට පත්ෙන්න්න පුළුව සමහර වායෝකොටස්සලදේ වදාල වායකොට නොලැබුණොත් ඒව හිරවුුණොත් හරට පත්වෙනකළන් එනිසා මේ මේ හතර මේක මහා විසකරු සර්පය හතර දෙන කා සමානය කියල උත්තය සදහමවා ආශ සූත්‍රයකයන් මේ පටරයා පෝතේජවායෝ අපි කණඩ බොන්්ඩ දෙන සර්පය හතර දෙන මේ සාර්පය හතර දෙන අප ඇගේ ජීවත්ව වනවා කාලගිලි දේන්ද දෙවල් කාලා දශ් කරන්නේ අපිටමයි හොම දශ්ට කරන්නේ ඒ අදාල පෝෂණය යම් දසු රල බොත් අපිටම දශ්ටකෙන අපි පටව යාාපෝ තේජෝවාය වශයෙන් අපේ කයේ තියෙන මේ සතරමහා දහතුව නඩත්තු කරනවා හැමදාම විවිධ දේවල් කරක නටත්නක ද බල නොක දේදල අතරටික්කය නොබි දවස් දෙගතුනක් තේරී ගතක නොලත්තු කරන හැම දාම ෆුස්ම ගන්නවන හැම තපරේ හම විනාඩියීමම හුස්ම ගන්ඩො නිතර නෙතර වතුර ඕන පානවර්ග ඕන දියරවර් ඕෝන පටවිද හතු ඕනෑ අදදා මටම වික්ෂ්නත්ව මහතන මෙහදිය අපිට හොඳරම තේරනවා තේජ දතු කොච්චර රදගදගන තේජ දහ වදක ලන් ගෙදර හිට ස්ටි ක් ලන් ර දේ ඉන්න බෑසී තලලා යමාර අන්නේ වගේ තමයි මේකේ යතතා සු භාාවේ තේරුම් ගන්ඩ තා සබභාවේ වටා ගන්ඩ අපිට මේ පෝෂණය නිතර නිතර ලබා දෙන කයි සවභාව බැලුව අම්ප්‍රමාාවත්වා මේ කයේ මේ දෙන පෝෂ්ණය නවත්තපු ගමන් මේ පටව්‍යාපෝතයජෝවායගෙන ානක සර්කය හතර දෙෙන හෝවෙක් කනෙක් පහර දෙවා ජීවිතය වසම් කරන්න හොර භානක විසකරු දර්පය හතර දෙනෙක් පටරව්‍යාපෝතේජෝවායක. අපි ඒව මත පදනබලාතම තිීම තර විදර්ශනාව ල කරම කෙනෙක් ගොඩක්කයි විදර්ශනා කරනවට මේ වාක්‍යයක් හොයනො මේ වාක්‍ය කියයෝගේ දශනා කරීම නෙමේ. මේවා ඊට වඩා සංකල්පියව තීරුන් ගඩු. ඒ සිද්ධ වෙන ක්‍රමවේදය තේරුන් ගන්නන්න ඒක දිගේ තම මනස නෙහෙවන්ඩ. එක දිහනටම තම හරිට කරන්න පුළලුවන්කම තිෙන තම සව රප ප ලා පශය ේෂන කන ැ නැත්තන් යම්මට්ටක විදශනා මනසිකාරයක්ක්හ කරන නන් කටපාඩන් කරගත් වා කියයවල නෙම. මේ වගේ පටව්‍යාපෝතේජෝවායෝ යන මේ ලක්‍ෂණ පිළිබඳ ති අවබෝධයමයි මික කරන්න පුොහන්කලට. නිසා අපි මේ රස් කර ගත්තාව වූ කුසල් හේතුවාසනා කරගෙන එවගේ අදදස ධර්ම දේශනාය වශයෙන් සිදධ කරාව කුසල් හේතුවා වනා කරගත්. මේ විදිහෙට මැනවින් අපේ සතට මහා දහතු පිළිබඳ අධ්‍යනය කරලලා හොඳින් ඒ දහතු ස්වභාව වර්ධනය කර ගැනීම සඳහා ය දහතුවල ම ක්ෂණයේ තේරු ගීම සඳාාවැසසි ශක්තේ දැහිර වීදය සහ නිර්වාන් සම්පත්තයේ සාක්ෂාන්තර ගැනීමටත්ි එකසේ හේතුවාසනාවේ වාහ කියල පගනොමෝදන් කරමු අද්දවස්සේ අපි ධර්ම දේශනාාව සිදුකිරීමෙන් ලද්දාාවූ කුසලාන් හස ධර්මයයටට පැනු මෝදන් කරමු මෙලෝකෝවාසීම හා සංඟරත්නයට එවගේම දෙවිදේවතාාවන් වහන්සේලාට එවගේම යම් තාාත්ම බලාපොරත්වන්න වූ ඥාතීන්ටමබි එකසේ හේතුව අසනාවේවා එකේ හේතුවාසන වීමෙන් ප බලා ොත්වන්න ශර දෙන මෙබින් දැබලා සොතුටින් අනු ෝදන් වෙපා අමා මහනිවන් වෙන් ස ැ නු ස ඳහාම මෙබෙන් එකසේ හේතුවාසනා කරගනිත්වා හ කියලපින් අනු මෝදල් කරනවා.